එතකොට මාත්‍යේ බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා තුල මහත්වෝ කොතනකවත් අපිට මේ ගොඩාක් භාවනා කරන වැඩසටහනක් ගැන කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මහත්වෝ මේ සතර අපායෙන් මිදෙනවා කියන තැනදී අපි කවුරු හරි ආදර්ශයට ගන්න ඕනේ. නේද? අපි වෛද්‍යවරයෙක් වෙනවා නම් අපි වෛද්‍යවරයා ආදර්ශයට ගන්න. නේ? ගොවියෙක් වෙනවා නම් ගොවියා ආදර්ශයට ගන්න. එතකොට අපි සතර අපායෙන් මිදෙනවා කියන තැනදී මහත්වෝ අපි මෙතන බලන්න ඕනේ කවුද සතර අපායෙන් මිදුනේ අය? විසාකාව. අනේ පිට සිටුතුමා. ඔය නකුල මාතා නකුල පියා වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් පිරිස් සිටියා. නේද? ඔව්. ඒ ඔක්කොම සෝවාන් වෙලා කට්ටිය. එතකොට එතෙන්ට යන්න ඒ අය එතෙන්ට යද්දී රජසැපත් වින්දා. අනේ පිට සිටුතුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. විසාකාව කියන්නේ ධර්මිනු පුරවන් 30 ගණන්ක් සිටි අම්ම කෙනෙක්. නේ? එතකොට මේසා සියලුම දේවල් කරමින් නේද මේගොල්ලෝ එතෙන්ට ගියේ? නමුත් භික්ෂුන් වහන්සේලාට එහෙම නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට වෙනයි කාරණේ. දැන් මහත්යලා සතර අපායේ මිදෙද්දි මහත්යලා ආරේකාන්ත සීලය ඇවිල්ලා පංචශීලය. පංචශීලය ආරේකාන්ත සීලය බවට මහත්යලා පත් කරගන්නවා. අපිට මහත්යෝ සිල්පද 227ක් ආරේකාන්ත සීලය බවට පත් කරගන්න. බලන්න කොච්චර ගැඹුරුද කියලා. නමුත් අපිට මහත්යලාට වඩා ලේසි මොකද බැඳීම් නැති නිසා. නේද? නමුත් මහත්යලාට මේ සිල්පද පහ තමයි ආරේකාන්ත සීලය බවට පත් කරගන්නේ. එතකොට අන්නේ කාරණේ හිතන්න ඕනේ. ඒ කියන්නේ විසාකාව මේ තැනට ගියා. අනේ පිට සිටුතුමා මේතා වගකීම් මාස්සේ තැනට ගියා. නකුල මාතා නකුල පියාලා මේ තැනට ගියා. ඔය බිම්බිසාර රජතුමා ගියා. එහෙමනම් මහත්යෝ අපි අන්න එතනයි හිත පිහිටව ගන්නවා. ඒ කියන්නේ එහෙමනම් අපේ ගිහි ජීවිත තුල කටයුතු කරමින් අපිට මෙතෙන්ද යන්න පුළුවන් කියන කාරණේ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ පළවෙනිව දේශනා කරන්නේ මහත්යෝ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. එතනමයි අපි බුදුරජාණන් වහන්සේ කියපු තැනමයි හිත පිහිටව ගන්න. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියපු තැන හිත පිහිටව ගත්තේ නැත්නම් අද කැලවල් වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ හිත මේ භක්මතලයේ මේ මොහොතේ පිහිටන්න පුළුවන්. මේ මොහොතේ ඒගොල්ලන්ගේ ඇස් දෙක පියවෙනකොට ඒගොල්ලෝ එකපාරට අරූපය තුල හිත පිහිටනවා. රූපයක් නැහැ, රූපය දැනින්නේ නැහැ අරූපය තුල. එතන රූපය තුල පිහිටනවා. ඉන් පල්ලෙහා ඉන්නේ. නමුත් මහත්යෝ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. මොකද මේ බෞද්ධයින්ට ඒ වාසිය තියෙනවා. අනේ බෞද්ධයාට මව කුසේදීම තෙරුවන් කියන සංඥාව වැදෙනවා. එන අපිට ඒ ශක්තිය තියෙනවා. නමුත් මහත්තයෝ ඕක පිළිගන්නේ නැතුව තෙරුවන් කියන කාරණේ අතහැරලා සමාධිය තුලින් අත්තරහට යද්ද ප්‍රඥාව සකස් වෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගය නෙමෙයි. නමුත් සමාධිය සකස් වෙනවා. ඉහළ බ්‍රහ්මතලවල හිට පිහිටනවා. නමුත් ඒක භවය කවදා හරි පල්ලෙහාට වැටෙන්න පුළුවන්. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ මහත්තයෝ දෙරුවන් කෙරෙහි අතල සද්ධාව සකස් කර ගන්න මුලින්ම. එතනමයි මුලින් කරන්න ඕනේ. මේක බැහැර වෙලා මෙතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය හරිම පැහැදිලි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව මුලින් සකස් කරගන්න. කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මොන ධර්මයක්ද අපිට දේශනා කළේ? උන්වහන්සේගේ ගුණයන් මොනවාද, ඥානයන් මොනවාද කියලා කාරණේ අපි දකින්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපේ අම්මාගේ ගුණ අපි දකින්නකොට අපි දකින්න ඕනේ අපේ අම්මා මං වෙනුවෙන් කොච්චරනම් දුකක් වින්දාද කියලා. නේද? ඒ වින්දද දුක දකින්න නැතුව අපි මේ මොහොතේ යමක් දැක්කා කියලා සද්ධාව සකස් වෙනවා අඩුයි. මුල ඉඳන්ම අපි දකින්න ඕනේ. ඒතොර බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරාංශක කල්ප ලක්ෂ ගානකට ඉස්සෙල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේ පාද මූලෙදී Tamanට නිවන් දකින්න අවස්ථාව ලැබිලා අවබෝධ කරගත්තේ නේ. එක බණපදයක් අහලා නිවන් අවබෝධ කරගන්න තිබ්බා. නමුත් අවබෝධ කරගත්තේ නැහැ. එයා කල්පනා කළේ මම තනියම නිවන් දකින්නේ නැහැ. මම සත්වයා දසදහස් ලක්ෂ කෝටි ගාණක් මේ ධර්මයේ කියලා දීලායි මම නිවන් දකින්නේ කියලා එයා සංසාරෙට දැස්සා. බලන්නකෝ. එහෙනම් කාවිද උදෙසාදී බැස්සේ? අපි උදෙසා. උන්වහන්සේ එදා ඒ සංසාරෙට බැස්ස නිසායි මහත්යා මේ සැනසෙන්නේ, මම මේ සැනසෙන්නේ, මේ සියල්ලම සැනසෙන්නේ. එදා උන්වහන්සේ එතෙන්ට නොගිහින් නිවන් අවබෝධ කරගත්තා නම් මේ ගෞතම සාසනයක් නැහැ. එහෙනම් අපිට සාසනයක් නැහැ. එහෙනම් බලන්නේ බුදුරේ බෝධිසත්වයෝ එදා සංසාරයට බැස්සේ අපි උදෙසාමයි, වෙන කාවත් උදෙසා නන් නෙමේ. එහෙම බැහැලා උන්වහන්සේ සාරා සංකල්ප ලක්ෂ ගාණක් මොනසා දුකකට විඳින්නේ? ඈ අපි වගේ මේ ගිලම්පස නෙමේ දන් දුන්නේ, අපි වගේ දාහනි නෙමේ දන් දුන්නේ. මහා සාගරේ පරාද වෙන තරම් ලේ දන් දුන්නා. මේ මහ පොළවේ පස් පරාද වෙන තරම් ශරීර මාංශ දන් දුන්නා.
බිරිඳක් හිටියා නම් බිරිඳ දන් දුන්නා, විසවක් හිටියා නම් විසව දන් දුන්නා, දරුවෝ හිටියා නම් දරුවෝ දන් දුන්නා, දේපලක් රටක් රාජ්‍යයක් තිබුණා නම් ඒව දන් දුන්නා, සක්විති රජකම දන් දුන්නා නේද? ඒතර මේසා දේවල් දන් දුන්නේ උන්වහන්සේ උදෙසාද? අපිට මේ සැනසille ලබලා දෙන්නේ. ඒ කරපු දේ ඒ කැපවීම නිසායි උන්වහන්සේගේ සැපේ, උන්වහන්සේගේ සතුට, උන්වහන්සේ පරිත්‍යාග කළේ අපිට මේ මොහොතේ මේ ධර්මය අහන්න. ඒසා කැපවීමක් කරලා අර සිධුවත් කුමාරයා හැටියට ඉපදිලා අර අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාව ඉදන් බුද්ධත්වය අවබෝධ කරගන්න වෙලාවක මොනසා දුකක්ද වින්දේ? උන්වහන්සේ වරක කියනවා ආනන්ද සාමින් වහන්සේට, ආනන්ද මං සමහර දාට එක බත් ඇටයයි වැළඳුවේ, එක කඩල ඇටයයි වැළඳුවේ, එක මුං ඇටයයි වැළඳුවේ, ඊට වඩා දෙයක් මං වැළඳුවේ නෑ ආනන්ද. සමහර දාට මට ඇවිදින්න පණ නෑ, මං බඩ ගාගෙන යනවා හරක් ගාල් වලට ගිහිල්ලා හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරාගෙන බොනවා. සමහරක් මට පයින් ගහනවා, මාව කලන්ත දාලා වැටෙනවා, මං දවස් දෙක තුන කලන්ත දාලා ගව ගාලේ වැටිලා ඉන්නවා, මට නැකිදින්න පණ නෑ, මං බඩ ගාගෙන ගිහිල්ලා අර පුංචි පැටව දාපු කහපාට අසූචි කනවා. මට දුකක් දැනුන්නේ නෑ, මට අපුලක් දැනුන්නේ නෑ, මට හිරිකිතක් දැනුන්නේ නෑ ආනන්ද. මං හරිම රසවත් වේක කෑවේ. මට දුකක් දැනුන්නේ නෑ. මොකද මගේ අරමුණ බලවත් සම්මා සම්බුද්ධත්වයේ කියන අරමුණ. ඒ කියන්නේ ඔබේ මගේ සතුට කියන අරමුණ බලවත්. මට ගුරුවරයෙක් හිටියේ නෑ, සාස්ත්‍රු කෙනෙක් හිටියේ නෑ, කියලා දෙන්න මාර්ගයක් කෙනෙක් හිටියේ නෑ, පත පොත තිබ්බේ නෑ. ඒ නිසා මම දුක තුලින් දුක ජය ගන්න පුළුවන් කියලායි මම හිතුවේ. සැපතුලින් දුක ජය ගන්න පුළුවන් කියලා මං කුමාර කාලේදී වැඩුවා. නමුත් දුක තුලින් දුක ජය ගන්නයි මං උත්සාහ කළේ, මට තේරුණා ඒක බෑ කියලා. බලන්න ඒසා දුකක් වින්දා. ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන්, මේ සියල්ල වෙනුවෙන් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ දාපටන් උන්වහන්සේ උදේ රෑ වෙහෙසුනේ අර සුනීතලා, සෝපාකලා, පටාචාර්ලා, කිසා ගෝතමිලා වගේ අන්ත අසරණ දුගී භාවයට පත් උනායට මේ ධර්මයේ කියලා දෙන්නේ. ඒසා දෙයක් කරලත් අර පිරිනිවන් මංචකයේ සැතපීලා කිව්වේ මොකද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒ නිසා මේ සංස්කාරයට ඇලෙන්න එපා, බැඳෙන්න එපා. නිවීමම සාක්ෂාත් කරගන්න, නිවීමම අරමුණු කරගන්න මේ ඇසිපිය හෙළන මොහොතක් පාසාවත් මේ භවය නම් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. බලන්නකො මොනසා කරුණාවද තියෙන්නේ. එසා බුදුරජාණන් වහන්සේ එවලෙත් දැක්කානේ මේ එක චිත්තයක් වෙනස් කරගන්න බැරි වුණොත් මේ මිනිස්සෙයින්ට කල්ප ගාන දුකකටයි වැටෙන්නේ කියලා කරුණා මහා කරුණාවෙන් දැක්කා. ඒ කරුණාව ඔබත් මමත් නිසා සකස් කරගත්ත දෙයක්. එහෙනම් බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්නේ නැතුව අපි කා කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්නද? එතනදීම ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ. තේරුණාද? අපේ ජීවිත අපි නිරතුරුවම දවස ගානේම පූජා කරන්න පුළුවන් ආකාරයෙන් මේ ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ. දිව්‍ය ලෝකෙන් ඔබට හිත පිහිටෝලා නැහැ. සමහරුන්ගේ සාස්ත්‍රවරු බ්‍රහ්ම ලෝකෙන් ඔබට හිත පිහිටෝලා නැහැ. ඒගොල්ලෝ දිව්‍ය ලෝකයේ සැපයට, බ්‍රහ්ම ලෝකයේ සැපයට මුලා වුණා. මෙතන තමයි ලෝකයේ කොන කියලා. මෙතන තමයි නිත්‍යයි කියලා ඒ සැපය අල්ලගත්තා. නමුත් ඒ අය අදුමසෙන් තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්ගේ තැනවත් නෙමෙයි ඉන්නේ. තේරුණාද? සෝවාන් ඵලයට පත් වුණා වූ බෞද්ධයෙක් ඉන්නවා නම් ඒ බෞද්ධයා වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒගොල්ලන්ට වදිනවා වගේ දහස් වාරයක් අර සෝවාන් ඵලයට පත් වෙච්ච මිනිස්යාට වැඳීම මහත්ඵලයි, මහානිසංසයි. එහෙනම් බලන්න මොනතරම් මුලාවකද ලෝකයේ ඉන්නේ කියලා. ඒසා මුලාවක ඉන්න ලෝකයක් තුල ඒ මුලාවෙන් තොරව ප්‍රඥාව දෙසට අපිට පාර කිව්වේ බුදුරජාණන් වහන්සේ. එච්චරයි. ඔය වෙන ආගමක කෙනෙක් තමන්ගේ ඥාතියා මැරුණට පස්සේ පෙරේතෙක් වෙනවා කියලා දන්නවද? නෑ. තමන්ගේ ඥාතියා මැරුණට පස්සේ ඒගොල්ලෝ දන්නේ දිව්‍ය ලෝකෙකට ගියා විතරයි. ඥාතියෙකුට පිනක් දෙන්න දන්නේ නෑ. එහෙනම් මොනසා දුකක් ඒගොල්ලෝ මරා මැරුණට පස්සේ ඒගොල්ලන්ගේ අම්මා තාත්තලා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ඉඳලා විඳිනවද? එහෙනම් බලන්නකො අපි මරුණ කෙනාටත් සැනසෙල්ල දෙන්න දරව දහන දන්න දහමක් අපි තුල තියෙනවා. ඒතකොට ඒසා දහමක් අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ඒක ගැන හිතලම අපි බුදුරජාණන් වහන්සේ කරේ ශ්‍රද්ධාව සකස් කරගන්න. තේරෙනවද? අම්මා තාත්තා කවුද කියලා අපිට කියලා දුන්නේ, අම්මා තාත්තාගේ ಗುಣ මොනවාද කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අම්මා තාත්තට සලකන සැබෑ ක්‍රමය මේකයි කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ලෝකයා දන්නවද? දන්නේ නැහැ. ඒගොල්ලෝ අම්මා තාත්තට සැලකුවා කියන්නේ අවසානයේ අනාථ නිවාසයකට දාලා මාසයකට පඩිය ගෙවන එක විතරයි. ඒක තමයි සැලකීම. ඊට වඩා දෙයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතොර බලන්න අපිට
සක්‍රියා බවට පත් වෙන්නේ අම්මා තාත්තට සලකලා සක්‍රියෙක් වෙන්නේ කොහොමද කියන මාර්ගය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. අම්මා තාත්තට සලකලා සස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා ධර්මයේ තුල. ඒතකොට ඒසා දැනීමක් අපිට ලබලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි වෙන කවුරු නම් දීලාද? දීලා නේ. එහෙනම් එතනම අපි හිත පිහිටව ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේමයි එකම මාර්ගය එකම සැනසෙල්ල මගේ අම්මා තාත්තත් බුදුරජාණන් වහන්සේමයි කියලා. මොකද අම්මා තාත්තා හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තගේ ගුණ හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තට සලකන්නේ කොහොමද කියලා හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තා සුගතියකට යවන්නේ කොහොමද කියලා හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේ කියන තැන හිතන්න ඕනේ. එතනදිමයි ශ්‍රද්ධාව සකස් කරගන්නේ.